යි්‍රසි චනල අත්ත එකතුවෙන්න මගේ යාලු සියලු දෙනාම අදත් ඉතා මත් හර්දයංගමෝ පිළිගන්නවා. අදිනේදී කලාක් පසට කොට තැබු නුගකුලේ. ඇහැටු ශාකයක් නැවත්ත බොන්සයි සඳහා පුහුණු කිරීම ආරම්භ කිරීම සහ එහි ප්‍රධාන හැඩතලේ නිර්මාණය කිරීම පිබඳව මෙම වීඩියෝ තුලින් ඔබට අදහසක් ගැනීමටම බලාපොරොත්වෙනවා තුලින් ඔබත් සභාදාමෙන් ඔබ සතු කරගන්නාව ශාකයේ ඉදිරි වැඩ කටයුතු කරගැනීම සඳහා ෘකුලක්හවි කියයාාම විශවාස කරනවා ඉතින් මෙන්න බඳුන තුළ වසර දෙක හමාරක් පමණ කාලයක් වැඩි අවධානයකින් තොරව ජීවත් වුණු ශාකයක් නමුත් අදටත් එහි පස්මාධ්‍ය තවමත් සක්්‍රිය මට්ටමේ තිබෙනවාහි සකස්කර සංයුතිය තුළ තිබෙන සමතුලික තාවය නිසා අදටත්න් එහි දැනටඔබට පෙන්නම ඇති ඒ හාරනවස්ථයි වනත් තවමත් පස ඉතාම බෘුදුව පවතිනවා තන්තුමුල් වර්ධනය සඳහා නමුත් මේ බඳුනෙන් පොලොවට පවාමුල් ඇදනාා එම නිසාමම ටිකක් කල් මේ ගශාකය පසක තබා නැවත නිදහසක් ලැබුණ නවස්ථාදි තමයි මෙහිදිරි වැඩ කටයුතු ආරම්භ කරන්නේ ඒ පිළිබඳව මගේ අදරනය යාලුවන්ටත් අදහසක් ගෙනීමට මංම වීඩියෝ ගත කරාය මගේ නාලිකා වහරාව බොවත ගෙනෙන්නේ. හමවෙලම කියන්න වගේම බොන්සයි පිළිබඳව ඒ ගුරකු ශ්‍රී ංකා තුළ දැනන්ටත් ක්‍රාත්මකයි ඒක සම්පදායන් ශ්‍රී ලංකාව තුළ පාක්‍රාත්මකයි ම යම්ම් අන්තර්ජාල සමුහයන් තුළ සහ නාලිකා තුළ විවේචනයට ලක්ව වෙනවා නමුත් මංගේ ගැන කිසි පැකිලීමගින් හෝ කිසිම හිතරිදවා ගැනීමක් කරගන්නෑ මොකද මම මේ කලාවේ. අංකොම සත්‍යයයි ඔබට ගෙනෙන්නේ ඒයට හොඳම නිදසුන තමා ඔ ලංකාව තුළ නිර්මාණකරුවන් යයි පවසාගන්න උදවිය සතුව සුන්දර නිර්මාණ තියෙනවනම් ඔබ අන්තර්ජාලයේම සැරිසරලා හොල බලන්ඩ කිසිවිටක ශ්‍රී ලංකාවේ එහෙම මනරම් ජාතතින්තර මට්ටමේ බොන්සයි ශාක හිප කිහිපේකට වඩා නෑ ඒ නිසායි මම කියන්නේ අපි කලාවේ මුල අල්ලගෙන තියෙන තැන වැරදිී එතනදී හැමදාම කියන්නාවගේ රුදඩියෝලෝපම ියලපමන් බ්රංච දියලොප්මන් නන් ෆැඩ ිසයින්න් කියන ස්ටප් හතරම් අපේ අය ක්‍රමාණකූලෝ ඉදිරියට පවත්වාගෙන යන්න නෑ ඉතින් ඒ නිසයි මම හැම වෙලාම ඒ කාරණ පිළිබඳව දිගින්දිගට පවසන්නේ ඒ තුළින් ගමට්ට ඒවාගේම මේ අධ්‍යාපනය හදන්න කුඩා දරුවන්ට මේ කලාව පිළිබඳව දැනුමක්. ගලා යනවා ඒයට තියෙන විරුද්ධාවෙන් නිසා සමහර විට ඇතමුන් මාවවි්‍යේචනය කරන විය හැකි. නමුත් මන්දන්න ශ්‍රී ලාලංකේ බුද්ධිමත්න් බොන්සයි රසවතුන් බොන්සයි ශිල්පේට ප්‍රවිස්්ටවීමට කැමති අයවලුන් අදටත් මගේ චනලේ දෛනිකෝ විශාල ප්‍රමාණයක් නරබනවා වගේම මගේ යාවජීව සාමාජිත්ය සබස්කරයිප් තුලින් ලබාගෙන මට මේකාරණය ඉදිරියට කරගෙනයන්ට ජවයක් ශක්තියක් ලබා දෙෙනවාය පිළිබඳව හරද්‍යාංගම ස්තුතිවන් වන අතර බොන්සයි කියන්නේ ඉතාම සුඳුරු කලාවක් හැබැයි ඉවසීම කියන එක මේ තුළ අනිවාර්ම තිබියයුතුයි මන්ද අදශාකයක් ගෙනවිද රෝපනයකොට ලබනව රුද්දේ අපට බොන්සයි ශකයක් ලෙස අවසන්ූ බවට පක කරන්න බෑ ය වසර ගණනාවක් මුළුල්ලේ ක්‍රමාණුකූලව කරගනයා යුතු කාරණය නමුත් දවස පුරා මේ ශාකත් සමඟ රැඳීන්නට අපට අවශ්‍ය නෑ ඒ අවශ්‍ය කාරණාටික සිදුකරයි අනතුර ජලය සහ පොහොර එදීීම පමණ අපි සිදුකරන්න ඔන්න ආකාරයට මම ශාකය ප්‍රධාන හැඩ තලේ නිර්මාණය කරගත්තා මට මෙය ඔෆචනුටිය එකක් වුණා මේ ශාකය සබා දහම තුළ කරන කරතිබූ නිර්මාණය ඉතින් මම මෙය සමහරිට මෙත් ්‍යේජනෙන කරයි ම බ්‍රි ෆඩ ලිටරාටි ස්ටයි ලන බරි් ෝඩ කියන්න රාගේ දක රූපකාය සමඟ ලිටරාටියක් කියන්නේ ආලෝක සොයාගෙන යන්න කවනාන්තරයක් තුළ තියන ශාකයක හඩතලේ එසෙනත්ම් ශාකයඳ දිගට වැඩි අවසා ශාකය මුදුනේ පත්්‍රගුණු නිර්මාණය කිරීම කියන ක්‍රම ේදටයි මම ශකය ඉදිරි දි පුහුණු කරන්න ඔය මං ඔය මොතේ දී කප්පාද කරන්නන්නේ මගේ යාලුවන්නේ. බඳුනෙන් එලියටවිත් පොළොව තුළට ගිලා බැසූ විශාල වුණු මුල් ප්‍රමාණයක් මේ ශාකයේදී සිද්ධ වනාා එය මගේ අවධානයේ නොමැතිකම නිසා ඒ මුල්ටික මම මේ ොහොදෙද ඉවත් කරනවා මොකද දැනටත් මට ඒ අවුරුදු දෙක්ක දෙක හමාර ඇතුළත් සෑහිමට පත්වෙන්න පුළුවන් ප්‍රමාණයේ තන්තුමුල් පද්ධතියක් මේ ශාකයේ නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ මම මීට මසකට විතර පෙර සිදුකරන කාරයක් එහි අතී වීඩිය ඔබට ගෙනෙන්නේ ඒ වගේම වර්තමානය වෙනවිට නව දළු හටගත් විීඩියෝවත් මේ විඩියෝ අවසානෙදී ඔබට පෙන්නුම් කරන්නම් මම. ඉතින් මෙය තවමත් පුහුණු ශාකයක් ලෙසයි පවත්තන්නේ හිට පස මටිකක් උසබඳදුනක් යොදා ගන්නවා මේ ශාකර ෝපනය කිරීමට එහි යටතග්‍රයේ සිදුරු. තුනක් ම සිදුරු හදාගන්නවා ඒ තම ජලේ බැෂෑම පහසු කිරීමට මන්ද නුගකුලේ ශාකවලට ජලය වැඩි වශයෙන් රැදා හඳ පැවැත්ම තුළින් මුල් කුණුවීමෙන් ශාකය අපට අහිමිවෙන්න පුළුවන් මොකද දුෂ්කර කලාපිය ශාකයක් ලෙස අප හඳුනාගත්ත නුගකුලේ ශාක ඒ නිසා එහි ජලය හැඳ ගැනීම විශේෂයෙන්ම ගහට වෙන හානියක් ඉතින් මතු පිට පස් කොම්පෝස් ගොමපුහොර ඒවාගේම උළු කැබලි ඒවාගේ මම කොහුබත් අද දිනේදී මේ මාධ්‍යයට එකතු කරනවා ඉතින් ඒ කරලා හොඳින් කලවන් කරගන මම මෙය ශාකයට එකතු කරලා සිටවා ගැනීම සිද්දු කරන්නේ මං ඔබටත් මේ ොතේ දී ගෙනෙන් යන ලාපොත්තු ඔබ මන් බිමන් යන අවස්ථාවකදී ශාකවල බෙන තුළ ඒවාගේම සබහදාමේ මදක් නිර්මාණය වුණු ශාක දැක්කොත් එඒ අනිවාරෙන්ම බොන්සයි කලාවට ආස කෙනෙක් නම් එය ගලවාගෙනවිත් සාමා්‍ය පසක සිටවා ගන්න ඉන් අනතුරුව ඉදිරියේදී ඒ අප සිටවන බඳන තුළ ශාකය මුල් මණ්ඩලයක් නිර්මාණය කරගත්තයින් අනතුරුව. ්‍රමාණකුලෝ බොන්සයි පස්මාධ්‍යයක් එකතුකොට ශාකයේ ඉදිරි වැඩකට යුතු කරගෙනයන්න අපට පුළුවන්. ඉතිං බහුගී දවස්සල අන්තර්ජාය හර මගින් විමසු ප්‍රශ්නෝලදී බොන්සයි කිරීමට විශේෂ පොහොර වර්ගයක් තියෙනවා අද නෑ පුහුණු කිරිම තුළින්මයි ශාකයක කුරුභාවේ සහ එ හැඩතල නිර්මාණය කරගැනිීම අප සිදුකර ගතවෙන යුතුවන්නේ විශේෂෙන්ම පරිනත සාකයක තියෙන ලක්ෂණ අපි පැි බඳුනත්තුල නිර්මාණය කරගතු යතුයි. දැන හොඳ මුල් මණ්ඩලයක් සහ ශාකය සහ පස වංවන ස්ථාන, ශාකේතියන පරිනතභාවේ අ සභාවික ශාකෝලතියෙන්නේ අර බෙදිලාවෙෙන් වෙලා ඒවගේ ආකාරයට නිර්මාණීම සහ පරිනත ශාකයක පහලසිට ඉහලට ශාකය ක්‍රමාණු කූල කුඩාවෙන ආකාරයට නිර්මාණය කිරීම සහ. එකනකට ආවරණය නොවැසෙන ආකාරයට අතු සහ පත්‍ර ගොුණු නිර්මාණය කරගැනීම සහ ඉහල සිට පහලට ක්‍රමාණුකූලෝ ශාකයෙන් දුරස්වන ආකාරයට පත්‍ර ගුණු නිර්මාණය කරගැනීම කරගත යුතුයි යාලුවනේ අඩු වියදමකින් සහ අමතර බලපෑමකින් තොරෝ කරගෙන යහැකි කලාවක්. ඉතින් මම ඊළඟට මේ කැපුන්වලට මෙවර යොදාගන්නේ. පාම්පිටි ජලෙන් ජලයෙන්. හොඳට අනාගත්ත පාම්පිටි තමයි අද මම මේ කැපුම් ආවරණය කිරීම සඳහහා යොදාගන්නේ මංහිතන්නේ මේක මම පෞද්ගලිකු අත්තදා බැලු කාරණයක් මොකද මේ පාම්පිටි යොදා ගැනීම තුළින් එකත් තමයි ලොකු විශාල ගස් කපාදේදී අපිට බයින්ඩින් ගම් හෝ වෙනත් අමුද්‍රවයක් ිලින් අධිකනිසා පාපිගයන් අපේ ෙවල්ල අනිවාරෙන් තියෙනදයක් මංගේ අත්තදා බැලවා එය බදහමයක් ලෙස ඒ ස්ථානයේ සවි වෙනවා දිනක් වන්න කාලයෙ දිඉන්නතුරුව ස්. කිසි වෙලවක ශාකයේ ජලය වාස්පවීමස්ම නොවීම නිසා ශාකය මුල්ලද්දා ගැනීමට අපිට පහසුවක් කර දෙෙනවා නිසා මම පාම් පිටි යොදාගන්නේ විශාල ශාකල ුඩාශාකෝලදිනම්මම් බයින්ඩින් ගම් තමයි දැනටත් භාවිතා කරන්නේ නමුත් බයිඩින් ගම් මොලින් මේ වකෙ දෙයක් කරගන්න මරු ඉතින් ඔොදිරි රෝපණයකරපු ශාකය මසකට පසුව ද්‍රිශ්නාකාරයයි තාමත්ම මනරම් ආකාරයට දැනට දළු විශාල් ප්‍රමාණයක් මේ ශාකයේ ඔන්න ඇවිත් තියෙනවා අපි සිට වගත් ශාකය මසක් වැනි කාලයකින් පසුවයි ඔබටවදිස්වන්නේ. ඉතින් මෙන්න මේ ශාකයේ ඉදිරි වැඩකට යුතු තමයි දැන් මට කරගෙන යන්න තියෙන්නේ ඔයටලාටත් මං මේ ගෙනාව මේ ශාකය පිළිබඳව අදහසක් මෙවන් ශාක අපට ඕනෑ තරන් සභාදාම තුළු හොයාගන්න පුළන් ලංකාවේ මනරම් නිර්මාණයක් කරන්න මේ වගේ ශාක සබහදාම තුළින් ඔබත් සොයාගනීවයයි විශ්වාසය තුළිනුයි මම ශාකය ඔබට ගෙනාවේ ඉසේ නම්. මේසාාකයේ ඉදිරි දත්ත ඔබයුවෙන්මම් බීඩියෝතුලින් ගැෙනවා හැෙනම් අදට සමුගන්නම් බොහොම ස්තුති.